अडी तिस्तुन दहसक हेल हसे शब्दे वेगीक मोयन प्रहारक गुवन ज्ञानयक अनतुरट लक्कुनाम कोहमद गुवन नियमवा जीविते बेरगन गुवन ज्ञानेन पिटतट पेमिनेन इतिन अद दवसे अपि कथा करनवा मिन्न मे गुवन अनतुरगदी कोहमद गुवन नियमवा जीविते बेरगन्ने इतिन वीडियो एक होंदाय कियला ओबट हितनवा नम अपिव सब्सक्राइब करन्न ශා කරන්න අපිත් එක්ක රැඳී ඉන්න ප්‍රහාරක යානයක ගුවන් නියමුවෙක් කියන්නේ තාෂේ බීතිය මැදින් ජයග්‍රහණය සොයා යන්නේ ඉතින් තමන්ගේ ගුවන් යානය විනාශ වී ගුවන් යානෙන් පිටතට පැමිණ ජීවිතේ බේරා ගන්නට ඔහු දරන වෑයම ඔහුගේ ජීවිතයේ බැරෑරුම්ම අත්දැකීමයි අඩි 30,000ක් කියලා හස සතුරු භූමියක මිශයිල් ප්‍රහාර එල්ල වෙනවා සතුරු ගුවන්යාන පන්න පන්න ප්‍රහාර එල්ල කරනවා නියමුව පහර පිට පහර දෙමින් සංග්‍රාම භූමිය දෙවනත් කරනවා තමන් පදවපු යානයට පළමු මිශයිල් ප්‍රහාර එල්ල වෙනවා යානය ආරක්ෂාවට තියෙන මිශයිල් පද්ධතිය ක්‍රියාත්මක වෙලා යානය ආරක්ෂා කරනවා නමුත් ඊළඟ තප්පරයේදී තවත් මිශයිල් ප්‍රහාරයකින් नूतन गुवन्यान निर्माणे इम प्रहारक यानावल्ट बहुविध हकियावन अतुलत करलतियनो मेवातर तिरपुम दाईशिकल शहसरवीम केटि दुरक्तुल गुवन गतवीमे हा गुडबैमे हकियाव संयुत द्रव्य भावित सुपिरि प्रयासरिय राश्य भावे इहल रेडार ताक्षणे संवेदक मेन्म गुवन नियमवागे कार्यभारे अवम किरीमट निर्माणे कल स्वान्तीय गुवन पालन उपांग මේ අතර හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුම් පද්ධතියක් අන්තර්ගතයි. අපගේ අවධානය සරලව මේ රිජෙක්ට් සීට් එහෙමත් නැත්නම් ඉගිලෙන අසුන පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දීමයි. මේ ඔබ දකින්නේ මොඩර්න් රිජෙක්ට් සීට් එකක්. සමහර රිජෙක්ට් සීට් වල නියමුවන්ට ඉහළින් පේස් කර්ටන් එකක් තියෙනවා. අනතුරකදී මුහුණට වන හානිය අවම කර ගැනීමටයි. මේ බේස් කර්ටන් එක තියෙනවා. ගුවන් නියමුව කියන්නේ මිනිස්සෙක්. ඌට ඔහුගේ ජීවිතය ගලවා ගැනීම අවශ්‍යතාවය ඇති වෙනවා. අඩි 30,000ක් කියලා අහසේ සිට ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කරන ප්‍රහාරක යානෙන් මිදිලා කොහොමද ගුවන් නියමුව තමන්ගේ ජීවිතේ බේරගන්නේ? ඔබටත් ප්‍රශ්නයක් ඇති. එහෙමනම් අපි බලමු මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර. ඉතින් ගුවන් අනතුරකදී ගුවන් නියමුවාට තමන්ගේ ජීවිතේ පිළිබඳ අවධානම දැනුණාට පස්සේ ඔහු තීරණය කරනවා ගුවන් යානෙන් එළියට එන්න. අන්නේ අවස්ථාවේදී අනතුරකදී අදින්න කොක්කක් වගේ උපකරණයක් ගුවන් නියමුවාගේ දෙපා මුල තියෙනවා. මේකට කියනවා ෆයරින් හැන්ඩල් කියලා. හැන්ඩල් එක අදපු ගමන් නියමුවාට ඉහළින් තිබෙන කැනපියක ජෙට්ෂන් වෙනවා. කැනපියක ජෙට්ෂන් උනේ නැත්තම් එහෙම නැත්තම් කැනපියක ඕපන් උනේ නැත්තම් සීට් එක ඉහළට එසවන විට කැනපිය එක ගැළවී විසිනවා සීට් එක එළියට විසි කරන්න උදව් වෙන්නේ සීට් එක පතුලේ සවි කරලා තියෙන රොකට් මෝටාර් පැක් එක මේකට කියන්නේ බැලස්ටික් කාටිජර් කියලා ෆයරින් හැන්ඩල් එක ක්‍රියාත්මක කරපු ගමන්ම මේ පැක් එක පුපුරනවා පිපිරීමෙන් හටගන්න ආවේගී බලයෙන් සීට් එක ඉහළට එසවෙලා විවෘත අවකාශයට විසිවී යනවා ගුවන් නියමුවන් පුහුණු කිරීමේදී මේ සියල්ල දරාගත හැකි ආකාරයට වුන් පුහුණු කොට තිබෙනවා. ඉතින් විනාඩි කිහිපයක් තුල මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිදුවනවා. මේ ෂීට් එක එළියට විසවීමේ යාන්ත්‍රණය කුමක්ද කියලා අපි බැලුවොත් මේ ෂීට් එක සවි කරලා තියෙන්නේ යම් කිසි කෝණයකට ආනතෝ පීලි දෙකක් මත හරියටම කෝච්චි පීලි දෙකක් වගේ. ඉතින් මෙන්න මේ කෝච්චි පීලි දෙකක් වගේ තියෙන මේ පීලි දෙක උදව් වෙනවා. නිවරදි විදියට සීට් එක එළියට විසි කරන්න. මොකද මේ හරි කෝණයෙන් නිවරදි විදියට මේ සීට් එක එළියට විසුනේ නැත්තම් ගුවන් නියමුවාට අනතුරක් සිදු වෙන්නට තියෙන අවස්ථාව වැඩි. ඊට පස්සේ රොකට් මෝටාර් පැක් එක පුපුරලා ගුවන් නියමුවාට මේ ගුවන් යානය තිබුණු තැන ඉඳලා මීට 200ක් 300ක් අතර දුරකට ගුවන් යානෙන් පිටතට විසි වෙන්න ශක්තිය ලැබෙනවා. මේ විසිවෙන දුර නියමුවාගේ බර සහ සීට් එකේ ගතිගුණ මත එමණත් මේ සීට් එකේ තියෙන ක්වලිටි එක මත තීරණය වෙනවා
මේ විශ්මිත රිජෙක්ෂන් ෂීට් එකට පිංසුදුවන්නට ලුවපුරා ගුවන් නියමුවන් රාශියක් තමන්ගේ ජීවිතය රැක ගැනීමට සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපටත් එය එසේම අදාළයි. ගුවන් නියමුවා අවකාශයට විසි වුණාට පස්සේ කුඩා ප්‍රමාණයේ පැරිචුට් එකක් අවකාශයට මුදා හරිනවා. මේ පැරිචුට් එකට කියනවා ඩ්‍රොප් පැරිචුට් කියලා. මේ පැරිචුට් එකෙන් වෙන්නේ ගුවන් නියමුවා කුරුත්වය යටතේ පහළට වැටෙන වේගය පාලනය වෙන එක. මොකද ඉතා ඉහළ අහසෙදි මේ දේ සිදු වුණොත් ගුවන් නියමුවා ඉතා වේගෙන් පහළට වැටෙනවා. මෙන්න මේ පහළට වැටීමේ වේගය පාලනය කිරීම තමයි මේ කුඩා පැරිචුට් එකෙන් වෙන්නේ. ජාත්‍යන්තර යුද නීති අනුව පැරිචුට් වලට පහර දීම තහනම් නිසා නියමුවාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ ඔබ දකින්නේ රිජෙක්ෂන් ෂීට් එකට අදාළ උපකරණවල සටහන. තාශය භීතිය කුතුහලයත් සමග ඔබට මේ අවස්ථාවට මුහුණ දෙන්නට සිදු වුණොත් ඔබට මොනවද හිතෙන්නේ? ඉතින් ඔබ කැමතිනම් ඔබට පුළුවන් පහළ ඒ ඔබට ඇතිවෙච්ච සිතුවිල්ල සටහන් කරන්න. මේ ෂීට් එක අඩි 8000 සීමාවට පැමිණුණාට පස්සේ සීට් එකේ තියෙන කුඩා සෙන්සර්ස් උපකරණය හරහා ප්‍රධාන පැරිචුට් එකේ නැත්නම් මේන් පැරිචුට් එක දිග ඇරෙනවා. මේ වෙලාවේ නියමුවා සීට් එකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා. මෙතනින් පස්සේ ඔහු පොළව කරා ළඟා වෙන්නට ඔහුට උදව් වෙන්නේ මේ ප්‍රධාන පැරිචුට් එක. මේ ප්‍රධාන පැරිචුට් එක හරහා ගුවන් නියමුවා ජීවිතේ බේරගෙන නිරුපද්‍රිතව ගොඩබිමට පා තබන්නේ හරිම විස්මිත විදියට. මේ විස්මය ඇතුලේ තාක්ෂණය සංගවිලා තියෙනවා කියලා දැන් ඔබට පැහැදිලි ඇති. මේ බෝම්බ හෙළන ජෙට් යානයක් සැලසුම් නිර්මාණය වෙලා තියෙන්නේ භූමියේ සහ සාගරයේ ප්‍රහාර එල්ල කිරීමට භූමියෙන් කැඳවීමක් ලැබුණු වහාම විනාඩි කිහිපයක් තුළ සහාය ලබා දෙන්න සහ ඉතාමත් අවදානම් සහගත යුදුබිමේ සංග්‍රාම සඳහා තමයි ප්‍රහාරක යානා නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම ගුවනේදී ප්‍රහාර එල්ල කරන ගුවන් යාන වලටත් පහර දී විනාශ කරන්න මේවා සැලසුම් කරලා තියෙන්නේ. සඩන් ගුවන් යාන අනිකුත් ගුවන් යාන වලට වඩා සාපේක්ෂව කුඩා වනවා විතරක් නෙමෙයි මේවා ඊටාත්ම වේගවත්. මොනතරම් වේගවත්ද කිව්වොත් ශබ්දේ වේගය ඉක්මවා යාමට හැකි යානාවල් දැන් යුද බිමේ තිබෙනවා. මේ යාන වලට සුවිශේෂී තාක්ෂණික හැකියාව සමග ගුවනේ ආධිපත්‍ය රඳවන්නට හැකියාව තියෙනවා. මේ යානයකට ප්‍රහාරයක් එල්ල වී විනාශ වූහොත් ගුවන් නියමුවා නිරුපද්‍රිතව බේරා ගැනීමේ සැලසුමත් යානයේ අඩංගුයි. මෙන්න මේ සැලසුම අනුව තමයි මේ යානාවල් වලට ප්‍රහාර එල්ලුණාට පස්සේ මේ ගුවන් යානේ මිදිලා ගුවන් නියමුවාට නැවත වතාවක් ජීවිතය ගලවාගෙන තමන්ගේ රාජකාරිවල නියලීමට අවස්ථාව සැකසී තිබෙනවා. ඉතින් ගුවන් නියමුවා කියන්නේ යුද්ධයකදී ඒ නියමුවා මෙහෙවන ගුවන් යානය තමන්ගේ භූමියට, තමන්ගේ පාර්ශවයට, තමන්ගේ රටට අත්‍යවශ්‍ය සම්පතක්. ඉතින් අපේ රටේ යුද්ධයක් පැවතුණා. ඒ යුද්ධයටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර රණවිරුවන් ගුවන් නියමුවන් මුහුණ දුන්නා. ඉතින් ඒ යුද්ධයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමහර ගුවන් නියමුවන්ට ජීවිතේ පුද කරන්න සිදු වුණා. ඒ වගේම සමහර ගුවන් නියමුවන්ට මේ අත්දැකීම ලබන්නට අවස්ථාව සැලසුණා. ඉතින් ඔවුන් සියලු දෙනාමත් අපි මේ වෙලාවේ ගෞරවෙන් සිහිපත් කරනවා. ඉතින් ඔබ හිතන්න ඔබට මේ දරාරුන් අවස්ථාවට මුහුණ දෙන්නට සිදු වුණා. අවත් විනාඩි කිහිපයකින් ජීවිතේ නැති වෙන්නට නම් තියෙන්නේ ඔබ නම් මේ ගුවන් යානයේ නියමුවා. ඔබ මොකද කරන්නේ? ඔබේ අදහස් අපිට දැනගන්නට පහලින් සටහන් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් තවත් මේවත් අපූර්ව වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලු දෙනාටම ස්තුතියි.